memang utar dia. Ini memang utar dia liburnya. Hari-hari ini kan. Nee, tamane. එදහස් 22 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස NDB බැංකුව දුරෝමනී සංග්‍රහමගින් පිදුම් ලබයි. NDB බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන අවස්ථාවේ 2022 මාර්තු 23 පැවැත්වුණු සර්වපාක්ෂික සමුළුවේදීත් ඒ වගේම 2022 අප්‍රේල් 8 වෙනිදා IMF Article 4 Staff Report එක වහාම සභාගත කරන්න කියලා කිව්වා. ඒ මොකද විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතුව නිසා. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ලබා දුන්නු පූර්වාදර්ශය අනුගමනය කරමින් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වුණු මාණ්ඩලික එකඟතා ගිවිසුම Staff Level Agreement එක සභාගත කරන්න මම එක දෙයක් පිළිගන්නවා. මේකේ සියලුම දේ සභාගත කරන්න බැරි වෙයි. හරි යම් යම් කාරණා තියෙයි. ඒවා මේ යම් කිසි මහජනතාව දැනටම දැනගන්න සියලු දේ දැනගන්න හැකියාවක් නැති වෙයි. ඒක පිළිගන්නවා. එහම කට කතා වලට අපිට මේ එකඟ වෙන්න බෑ කරු කතා නැගදුමනේ. එකඟ වෙනවා නම් අපි දැනගන්න ඕනේ මොකටද එකඟ වෙන්නේ කියලා. ඉතින් අඩු ගානේ මේකේ ෆ්‍රේම්වර්ක් එකක්වත් අපිට මෙතන අවශ්‍ය වෙනවා මේ ගරු සභානායකතුමා. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේක මේ වෙලාවේ අතපසු කරොත් ගිය පාරත් මේ වගේම මහ බැංකු අධිපතිවරු කරලා විශාල අර්බුදයකට අපි වැටලා තියෙන නිසා මෙතුමා ගැන අපිට සැකයක් නෑ වර්තමාන අධිපතිතුමා ගැන. නමුත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. කන්ස්ටිටියුෂනල් ඉෂු එකක් මෙතන තියෙනවා. ජනතාවට රාජ්‍ය මුදල් සම්බන්ධව තියෙන අයිතිය අපි ආරක්ෂා කළ යුතුයි ගරු කතානායකතුමනි. මම කියවන්න කැමති ජූනි මාසේ 22 වෙනිදා ගරු සුමන්දිරන් මහතා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ Staff Level Agreement එක අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද කියලා අහනවා වර්තමාන ජනාධිපතිතුමාගෙන්. එතුමා උත්තරයක් දෙනවා. ජනාධිපතිතුමා අන්ඩර්ටේකින් එකක් දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට Staff Level Agreement එක මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා කියලා. එතකොට කොහොමද නිලධාරීන් කියන්නේ ඒක අපිට දෙන්න බෑ කියලා? නිලධාරීන් ඡන්දෙන් පත්වෙච්ච කට්ටිය නෙමෙයි. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා කරුණාකරලා පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පවත්වලා මේ ගැන පරීක්ෂණයක් කරලා මේ අයට දඩුවම් ලබා දෙන්න ඕනේ. මම මේ සභානායකතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ IMF Staff Level Agreement එක ගැන කතා වුණා. මම අහන්න කැමති විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ විධායකය කියන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමන්විතව තමයි විධායකය ගණන් ගන්නෙ. අඩු ගණනේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ එම ගැන දැනුවත් කරලා තියෙනවද? ඒ කරුණු ගැන කැබිනට් මණ්ඩලය දන්නවද කියලා? ගරු ජනාධිපතිතුමා ඒ වගේම එතුමා මුදල් අමාත්‍යවරයා එතුමාට මේ ප්‍රශ්නේ යොමු කළා. මම උත්තර දීලා ඉන්නේ මම උත්තර දීලා ඉවර නෑ. හරි ඉන්න කියන්නේ. නෑ, තාම නෑ.